පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 2418ක පුද්ගලයන් 8582 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ හලාවත, මාදම්පේ සහ පුත්තලම ප්‍රාදේශීය කම්කොට්ටාශුවලටයි. හැමිල්ටන් ඇල නාත්තන්දිය ප්‍රදේශයෙන් පිටාරකැලීම නිසා නාත්තන්දිය දංකුටුව මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අතුරු මාර්ග රැසක් මෙන්ම නිවාස විශාල සංඛ්‍යාවක්ද ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. පවුල් 16 51 දෙනෙකු සුබසාධන මධ්‍යස්ථානවල රඳවා සිටිනවා. තවත් පවුල් 52 173 දෙනෙකු ඥාති නිවෙස්වල රැඳී සිටින බවයි පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. මේ අතර කුකුලේ ගඟ ජලාශයේ වාන්දුරුට විවෘත කිරීමෙන්ම කුඩා ගඟ පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී පවතිනවා. බුලත් සිංහල, දඹල, නාලියද්ද, පරගොඩ, ඇටමගස් සන්ධිය ආදී ප්‍රදේශ ඒ අතර වනවා. ගින්කඟ පිටාර ගලිමින් ගාල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබෙනවා. මේ අනුව ප්‍රධාන මාර්ග කීපයක්ද ජලයෙන් යට වී ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. කළුගඟ සහ කුඩාගඟ ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කුඩාගඟ උපද්‍රෝණියේ ගංවතුර තත්ත්වයක් ඇති වුණා. මේකට හේතු වුණේ කුකුලේ ගඟ ජලාශය ඊයේ දින තත්පරයට ඝන මීටර 170ක පමණ ධාරිතාවයකින් ජලය මුදා හරින සිද්ධ වුණා. එම නිසා බුලත් සිංහල, පාරින්ද නුවර, මිල්ලනිය, මදුරාවෙල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ පවතින ගංවතුර තත්ත්වය අද දිනේ පුරාමත් තවදුරටත් සුළු වශයෙන් වර්ධනය වෙමින් පවතින ඇති බව සඳහන් කළ යුතුයි. ඒ වගේම ගින්ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇති වුණු වර්ෂාපතනයෙන් ලැබුණු ජලය තවදුරටත් පහළට ගලාගෙන යමින් පවතින නිසා ගින්ගඟේ පහළ ප්‍රදේශ යම් ගංවතුර තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එම තත්ත්වය අද දිනය පුරාමත් තවදුරටත් වර්ධනය වෙමින් පැවතීම සිදුවිය හැකි. එම නිසා විශේෂයෙන්ම බද්දේගම, නාගොඩ වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ තුළ ගින්ගඟ අවට පහත් බිම් ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි සැලකිල්ලකින් පසුවිය යුතුයි. පසුගිය දිනවල පැවති පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය මේ වෙනකොට ක්‍රමෙන් දිවෙනින් ඉවතට ගමන් කරමින් පවතිනවා. මේ නිසා පැවති තදවැසි සහිත කාලුණු තත්ත්වයේ අඩුවීමක් අද දිනෙන් පසු අපි අපේක්ෂා කරනවා. කෙසේ නමුත් දිවෙන හරහා තවදුරටත් නිර්ිත දිග මෝසම ක්‍රියාත්මකව පවතින නිසා විශේෂයෙන් දිවෙනේ මධ්‍යම සබරගමුව, වයඹ පළාත්වලත්, ඒ වගේම මහනුවර, නුවරඑළිය සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව අද දින ඉදිරිත් පවතින. නමුත් තදවැසි අපේක්ෂා කරන්නේ නැහැ. ඊට අමතරව දිවෙනේ නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක ගිගුරුන් සතු ඇසි බලාපොරොත්තු වෙන්න පුළුවන්.